අයිබෝවන් කාලින ප්‍රවෘත්තියේ වාර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්තියේ විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල සහල් ඇත්තේ තව සති දෙකකට විතරයි සහල් මෝල් හිමියන් අනතුරු හංගවයි බලා සනසන නෙලා ගනු බැරි අහස උසට නැගි එළවලු හත් වසරකට පසු එලියට ආ මහසෙන් ප්‍රථමයෙන් දේශීය පුවත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින වීමෝල් වලින් සහල් නිෂ්පාදනය කළ හැකි තවත් සති දෙකකට පමණක් බව සුළුහා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන් පවසනවා පොහොර සහ ඉන්ධන අර්බුදය නිසා මෙවර යල කන්‍යත් විශ්වාස නැහැ යල කන්‍යේ වගා කටයුතු ආරම්භ කරන්න තවමත් ගොවියන්ට හැකියාවක් නැහැ වගා කටයුතු ආරම්භ කරන්න වෙනදට ගොවි බිම් වල ඉන්න ගොවියන් දැන් ඉන්නේ මහපාරේ ඒ ඩීසල් සහ භූමි තෙල් ගන්න මේ පොළොන්නරුවේ ගොවියන් තෙල් පෝලිම් වල රැඳී සිටි ආකාරයයි ඊදල් ටික දෙපාර රහමුනේ මේ ටිකක් ගෙනා තියලා ඉදුරු ටික ගන්න අද ඉන්නවා දවස් හතක් මෙතන ඔව් ඉතින් කියලා වැඩකුත් නෑ ඉතින් බීරියලියට වේර ගන්නවා ගනි අපි හරක් දුන්නානේ දැන් ඉතින් හරක් ටික ඉන්නා පාර්ලිමේන්තුවේ එවුන් අරන් හාන්න තමයි වෙන්නේ ඩීසල් නැති නිසා ගලින් බිඳුන වැව ඉන්ධන පිරවුම් හල ඉදිරිපිට විරෝධතාවයක්ද පැවැත්වුණා ගොවියන් B133 ගලින් බිඳුන වැව කැකිරාව මාර්ගය අවහිර කරමින් මෙම විරෝධතාවය ක්‍රියාත්මක කළා සෙඩ් එකේ ලාම් තෙල් තියෙනවා කියලා නෑ පෙට්‍රල් ලීටර් යම් ප්‍රමාණයකුයි ඩීසල් යම් ප්‍රමාණයකුයි තමයි තර අත්‍යවශ්‍ය සේවා සඳහා තියාගෙන ඉන්න එකක් තියෙන්නේ දැන් AGA මහත්තයත් නෑ මේක පිළිබඳව අද අපට කතා කරගන්න ඉදා ගුරු කීපු දේශපාලුවා ඉන්නේ ප්‍රාදේශභාවේ උන්වට ලන්න බදාදා සියලු දෙනාම එන්න නෑ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පෙර පැවති වීමෝල් දහසක ප්‍රමාණය වෙනුවට සක්‍රියව පවතින්නේ වීමෝල් 70ක් බව සුළුහා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන් පවසනවා සක්‍රියව පවතින වීමෝල් 70න් සහල් නිෂ්පාදනය කළ හැක්කේ තවත් සති දෙකකට බවයි ඔවුන් පැවසුවේ මේ අතර පෙරදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ බෝගාත්‍යනාංශයේ මහාචාර්ය බුද්ධි මාරමේ මහතා ඇතුළු ආචාර්යවරුන් පිරිසක් රටේ පාලකයන්ට බරපතල චෝදනාවක් සිදු කළා ඒ ඇතිවී ඇති ආහාර අර්බුදය සහ කෘෂිකර්ම වැදගත් වෙන්නේ මං කියන දේ මම වගේම අනිකුත් විද්‍යාඥයොත් විද්‍යාත්මක පදනමක් මත ප්‍රකාශ කරන දේ එය පිළිගත්තේ නැති හේතුවක තියෙන අනිසි ප්‍රතිඵලයක් තමයි අපේද දකින්න ඕනම දේශපාලඥයෙකුට මට දෙන්න පුළුවන් හොඳම පිළිතුරයයි සත්‍ය වූ විද්‍යාත්මක පදනම මත කරපු පුරෝකථනය තමයි දුයිතකට නොසලකා හැරීමෙන් අද සිද්ධ වෙලා තියෙන මේ හානිය දිහා දකින්නට අපිට සන්තෝෂ වෙන්න කිසිම හේතුවක් නැහැ සියලුම දේශපාලඥයන මේ කියන්නේ තමන්ගේ හිතුල මත ක්‍රියා කරන්නට යන්න එපා. තමන්ගේ හිතුල මත ක්‍රියා කරන්නට පුළුවන් තමන්ගේ පුද්ගලික ධනෙ. අද මේ කළා තියෙන්නේ හිතලුවක් නොහිතපු ආකාරයට ක්‍රියාත්මක කරන්න ගියා ජාතික ධනෙ. ඔබෙත් මගෙත් ධනෙ. ඒ වගේම මේ වරද කර අය අනිවාර්යයෙන්ම නිදහසේ ඉන්නට බෑ. ඒ වරදට වන්දි ගෙවිය යුතුමයි. විශේෂයට අදාළ නොවන පුද්ගලයෝ ලබා දීපු උපදෙස් මත රජයේ ක්‍රියාත්මක වෙන්න ගත්තා. වෙන්න අරගෙන වෙච්ච විනාශය තමයි අපි මේ අද දකින්නේ. ඉතින් මේක හොඳ පාඩම. දැන් ලැබෙන්න ඕන දඬුවම එතුමන් රැබිලා ඉවරයි. රාමි ආර්ථිකයේ ඊටාම දරුණු ලෙස කඩාවැටිලා තිනවා මහකන්නේ අසාර්ථක වීම තුල ඉතින් මේ සියලු කාරණා හේතු කරගෙන ගොවීන් ගොවිතැනට පෙළඹෙන්නේ නැති ප්‍රවණතාවයක් මේ වෙන විට ක්‍රියාත්මක වෙනවා ආහාර හිඟට විසඳුමක් ලෙස හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මින්නේරිය රොටවෙව ග්‍රාමයේ ගොවි ජනතාව තමන්ට හැකියයුරින් ඉතා සාර්ථකව එළවලු වගාවක් සිදු කර තිබුණා තමන්ගේ නිවසේ දෛනික පරිභෝජනය සඳහායි ඔවුන් මෙලෙස වගාවන් සිදු කර තිබුණේ අපි වගා කරලා තියෙන්නේ මේ වැටකුළු හදලා තියෙනවා අපි මේ එළබටු තිබ්බට ඒ වගේ දේවල් තමයි අපි හදන්නේ අපි ගොවි ජනතාවකිනුත් ඉල්ලන්නේ පොඩ්ඩ පොඩ්ඩ හරි Tamanට කෑමට හරි කමන්නේ මේ ගෙවුතු වගාවක් වගේ වාගේ හරි දාලා Tamanට කෑමට හරි කමන්නේ මේ හදා ගන්න කියලා මං රජයෙන් අපි ඉල්ලනවා පොහොර ටිකයි තෙල් ටිකයි බීජ ලබා දෙන්න පුළුවන් නම් ඒවත් කමන්නේ කොහොම හරි අපිට හදන්න අපි ඉතින් මේ වාගේ වැඩ කළා තමයි ළමයි ඉස්කෝලේ අරින්නේ හැමදේම කරගන්නේ රසායනික පොහොර වෙනුවට ඉතා සාර්ථක විකල්පයක් ලෙස භාවිත කළ හැකි අපේ පසට ඉතා සුදුසු කාබනික දේර පොහොර වර්ගයක් ග්‍රීන් මෑන් පෞද්ගලික සමාගම පසුගියදා හඳුන්වා දුන්නා වී තේ එළවලු සහ ධාන්‍ය ඇතුළු ඕනෑම භෝගයක් සඳහා මෙය භාවිත කළ හැකි බවයි වාර්තා වුණේ මම කියන්නේ කාබනික කියලා මම කියන්නේ රසායනික ද්‍රව්‍ය නොදා හදපු චාක යුෂ වලින් හදපු
පෝර වර්ගයක් අපි මේ ලංකාවට අඳුරලා දෙනවා. ඉතාමත් සාර්ථක කියලා මට කියන්න පුළුවන්. අපි අඳුරලා දුන්නේ වර්ග දෙකක් පෝර වගේ. එකක් KG කියන පෝර වර්ගය වෙනත් නමකින් අපි කියනවා ක්වික් ග්‍රෝ ක්ෂණික වර්ධනය. ඊට පස්සේ අපි දෙනවා මයික්‍රෝ නියුට්‍රි. මයික්‍රෝ නියුට්‍රි කියන්නේ පාංශු මූලද්‍රව්‍ය. අඩංගු සාන්ද්‍රණය දෙක එකතු වෙෙන් ගොවි මහත්තයාට අවශ්‍ය කරන සම්පූර්ණ පොහොර අවශ්‍යතාවය. වෙන පොහොර ಜಾති දාන්න අවශ්‍යතාවයක් නැහැ මේ දෙක පාවිච්චි කරාම. මේක හදලා තියෙන්නේ කොහොඹ සාරෙන් www.greenman.lk කියන වෙබ් අඩවිලේ තියෙනවා අපේ දුරකථන අංක. අපිත් කැමති යම් කිසි දායකත්වයක් දෙන්න පුළුවන් මේකෙන් ජයග්‍රහණය වෙන්න. පිටරටින් ගෙන්වන භාණ්ඩවල මිල වගේම අපේ රටේ අලබතලවල ඉඳලා සෑම දෙයකම මිල අද රොකට් වේගයෙන් ඉහළ යමින් තිබෙන්නේ. දැන් පොලට හරි කඩේකට හරි ගිහිල්ලා බඩු ගන්න අයට වඩා ඒක බලලා එන අය වැඩි. එළවලු වලටත් අත් වෙලා තියෙන්නේ ඒ වගේ ඉරණමක්. මෙවැනි විට අපේ රටේ පවතින ප්‍රධාන ගැටලුවක් තමයි ඩොලර් නැතිකම. ඩොලර් අර්බුදයත් එක්ක අපේ රටේ මිල ඉහළ ගියේ නැති දෙයක් අද හොයාගන්නත් නැහැ. ඉන්ධන ගෑස් ඖෂධ විතරක් නෙමෙයි පරිප්පු ඇටි ඉඳලම මිල අකණ්ඩව ඉහළ ගිහින්. මේ මිල ඉහළ යාම ඔය මැති ඇමතිවරුන්ට කවදා දැනෙයිද දන්නේ නැහැ. හැබැයි කවදාවත් දැනෙන එකකුත් නැහැ. නමුත් මේ රටේ ඉන්න දුප්පත් ජනතාවගේ ඉඳලම මධ්‍යම පාන්තිකයා දක්වාම මේ මිල ඉහළ යාම නහයට තුඩින් ගිහින් අවසන්. ඒ තරමටම අද බාණ්ඩ මිල ඉහළ ගිහින්. දවසේ පඩියට කොහේ හෝ කුලයක් කරන මිනිස්සු අද දරුවන්ට කන්න දෙන්නේ කොහොමද කියලා හිතනවා. එක වේලක්වත් කන්න දෙන්න බැරි තැනට අද මේ මිනිස්සු අන්ත අසරණ වෙලා. ගෙවල් ඇතුලේ පුංචි දරොපැටව අඬද්දී අද මේ අම්මල තාත්තලට කඳුළු බොන්නයි වෙලා තියෙන්නේ. ජෙට් එක වගේ ඉහළ යන එළවලු මිල පිළිබඳවයි අපි මේ සොයා බැලුවේ. කුකුල් මස් රුපියල් 1200 තික්මවලා ගිහිල්ලා. කුකුල් මස් ඉහළ කියලා කියනට වඩා අපි මැරෙන එක හොඳයි වගේ පේන්නේ. ඒ කිලෝ එක 1180යි. දවසෙන් දවස ගණ යනවා. මේ මිනිසුන් නේ කිලෝ එක ගන්න එකද 500 ගන්නෙ. 500 ගන්න 250 ගන්නෙ. කුකුල් මස් කිලෝ එක රුපියල් 1200ට අපි විකුණනවා. බඩු හරියට ගණන් වැඩි වෙලා අපිට දරා ගන්න බැහැ. වැටුප වැඩි වෙන්නේ නැහැ. වැටුප ඒ විදිහමයි. ඔයාට ගියත් හැමදේම බඩු වැඩි. දැන් නම් ඉතින් රුපියල් 1000ක් කරන් ආවොත් බඩු මුල්ල කරයන්න බැහැ. පොඩි ළමයිලාට කිරිපිටි වලටම පාර ගන්න ආණ්ඩුවක් අපිට කොහොම ගායිද? ගණන් ඔක්කොම ගණන් ඉතින් මොනව කරන්නද නේද? ළමයිට ඉතින් කන්න දෙන්නේ දැන් දුක් විඳින්න ඕනේ. දැන් උපරිම දුක් විඳිනවා ඉතින්. මෙලොල් පහක් අයක් ගත්ත ගම 1000කුත් මදි. තරන් අසරණලා තමයි ඉන්නේ ඉතින් ජීවිතේ. ගිල්ල මිනිස්සු බල බල යන මිනිස්සු පපුවල්ල ගන්න බඩු මිල දැක්කහම මේ රුපියල් 200යි කුල එක. මිනිස්සු කොහොම ජීවත් වෙන්නේ? මෙතෙන්ට ආපු ගම කල්පනා කරන බඩු අරගෙන සමහරවට දාලත් යනවා. ඉස්සර 1000කට ගත්ත බඩු දැන් 2500ට අඩුවෙන් ගන්න බෑ. ඒකට බෙටියෙන් තමයි යන්නේ. අපි කිලෝ ගණන් ගන්න ග්‍රෑම් 100යි 250යි උපරිම ගන්න. වියදම් ඉහළ යන වේගෙටම අපේ ආදායම නම් ඉහළ යන්නේ නැහැ. ආදායම ඉහළ යනකම් හෝ බාණ්ඩ මිල පහළ යනකම් බලන් හිටියොත් අපේ දරුවන් මන්ද පෝෂණයට තව තවත් ගොදුරු වේවි. දැනටමත් ළමා රෝහලට ඇතුළත් වෙන දරුවන්ගෙන් 20%ක් පමණ මන්ද පෝෂණයෙන් පෙළෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා ප්‍රකාශ කළා. මේ නිසා තමන්ගේ නිවසේ ඇති දේශීය ගුණදායක ආහාර හඳුනාගෙන දරුවන්ව මන්ද පෝෂණයෙන් බේරාගමු. මේ පිළිබඳව කතා කළ වෛද්‍ය සේනක ගමගේ. විශාල ආහාර අර්බුදයකට ආහාර හිඟතාවයට ලක්වෙන පවතින අවස්ථාවක් මේ ලංකාව කියන්නේ. ඒ නිසා අපි දකින්නවා කුඩා දරුවන්ගේ මන්ද පෝෂණය ඉතා වේගෙන් ඉහළ යමින් පවතින අවස්ථාවක්. ඔබ පෝෂණය වෙනුවෙන් විශාල වියදම් මුදලක් වැය කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. අපි කියනවා මුරුංග කියන ශාකයේ මුරුංග කොළවල ඇඟට අවශ්‍ය වෙන ප්‍රෝටීන් කිස්සම තියෙනවා. වැඩිපුර යකඩ තියෙනවා. ඒ වගේම ෆෝලික් ඇසිඩ් තියෙනවා. කැල්සියම් තියෙනවා. ඒ නිසා මුංචි දරුවට මුරුංග කොළ වලින් ඔබට මැල්ලුමක් දෙන්න පුළුවන් නම් ඔබේ බතර මුරුංග කොළ දාන්න පුළුවන් නම් මුරුංග කරල්ලෙන් හොද්දක් හදලා දෙන්න පුළුවන් නම් ඇත්තටම මේ යකඩ උණු දාගෙන ඔබට මිදෙන්න පුළුවන්. ඔතන විතරේකට අවශ්‍ය වෙන ප්‍රෝටීන් ඔබට පොස්සට 3කින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔබේ දරුවාගේ බුද්ධිය වර්ධනය වෙන්න ඔබට ලුණුවිල ගොටුකල ටිකක් ඔබේ වත්තේ වවා ගන්න පුළුවන්. මේ ආහාර ඔබේ පවුලට එකතු කර ගන්න පුළුවන්. ඔබට පෝෂණ උණුතාවයක් අහ කිසිම මන්ද පෝෂණයක් කලින් දෙන්නේ නැහැ. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අසනු කතා දැන් ආණ්ඩුව පාණ්ඩුවක් වෙලාදී පාර්ලිමේන්තුවට තමයි හොරු ඉන්නවා කියලා බනින්නේ. සමාජයේ හොඳම ජඩකම් කරන උන් ඉන්නේ ඒකෙලු. ලොක්කෝ ඇවිල්ලා කියනවා බතල දඬු හිටවන්න කියනවා. කෘෂිකර්ම ඇමති කියනවා මේ කන්නේ නැහැ මාස් කන්නේ දෙන්නම් කියනවා පොර. අපේ ගෙවත්තේ මොහොතේ හදාගන්න පුළුවන් ඉක්මනින් වැවෙන රටක්. අපිට ආදායමට වඩා වියදම තියෙන රටක්. මේ හිඟා කන ආර්ථිකයනොත් මොන් කොමිස් ගහනවා. ලංකාවේ මිනිසුන්ට කන්න නැහැ, දරුවන්ට කිරිපිටි නැහැ, ලෙඩ්ඩුන්ට බෙහෙත් නැහැ. මිනිස්සු පෝලිං වල උදේ ඉඳලා රෑ වෙනකම් මේ තියෙන අර්බුදයට දේශපාලන නැද්දෝ ලබු උත්තර නැහැ. මේ ප්‍රශ්නෙට උත්තර තියෙන්නේ වැඩ කරන මිනිස්සු තුල. මේ මාසේ 15 වෙනිදාට යම් කිසි පොදු ජනයාට ඉවහල් වෙන වැඩසටහනක් කරන්නම ඕනේ සෑම ආයතනයක්. වහාම
අපිටත් අහුම්කම් දෙන්න පුළුවන් නිල සභාවක් නිකම් බොරුවට අපි ගෙනලා සාකච්ඡා තියල වැඩක් නැහැ වහාම නිල සභාව ස්ථාපිත කරන්න කොන්ක්‍රීට් තියෙන පාරවලුත් කාපට් කරලා ඒවයින් හොරකම් කළා අන්න එහෙම මජර දේශපාලන පැලැන්තියක් මේ පොහොට්ටුවේ පැලැන්තිය වික්‍රමසිංහ කොළම ආණ්ඩු ගෙනියන්නේ අන්නේ පොහොට්ටුවේ පැලැන්තියත් එක්ක විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 8000ක් තිබුණු එක දැන් මිලියන 50කට බැහැලා තියෙනවා ගෝඨාභය රනිල් වික්‍රමසිංහ මේ කුමන්ත්‍රණකාරී පාලනයටත් ක්‍රියාමාර්ග වෙලා තියෙන්නේ බදු පැනවිල්ලයි තියෙන සම්පත් විකිනිල්ලයි ණය ගැනිල්ලයි අර වෙන උත්තරයක් නැහැ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පස්සට අඩියක් ගන්න එතකොට ඒක කරන්න ලෑස්ති නම් අපි පක්ෂයක් හැටියට කෙලින්ම ආණ්ඩුවට සහභාගී වෙනවා මන්නම් හිතන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් පාර අහගෙන ගිහිල්ලා මේ රට සිතක් ශාන්තියක් කරගන්න පුළුවන් වෙයි කියලා. මේ ලෙඩට හේමවත් අවස්ථාවක් තියෙනවා කියලා කවුරු හරි හිතන නිසා අපි සද්ද නැතුව බලාගෙන ඉන්නවා. පැහැදිලිවම ජීවිත කාලය තුලම මේ කැත දේශපාලනය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකයි. මහජනතාවට අවශ්‍ය කරලා තිබෙන්නේ Tamanට අවශ්‍ය ඩීසල් පෙට්‍රල් බූම් තෙල් පෝලිං වලින් නැතුව ගෑස් ගන්න පෝලිං වලින් නැතුව අන්න ඒ සඳහා කටයුත්තා. මේ රටේ පට්ට හොරු නෙමේ ඉන්නේ මේ මිනිස්සුන්ගේ ලැජ්ජනහර ඔක්කොම කපලා දාලා තියෙන්නේ මේ පිට රටවල් වල තැන්පත් කරලා තියෙන මුදල් ඒ සියල්ල මේ රටේ ජනතාවගේ සල්ලි මේ වරාය ගුවන්තුටුපල වැනි වැදගත් මර්මස්ථාන යම්සි ආකාරයකට රාජ්‍ය අයිතියෙන් පෞල් ව්‍යාපාර හෝ වෙනත් කිසියම් ප්‍රතිව්‍යුහකට කිරීමකට යොමු කරන්න හිතේ ඇති අපරාධ මේ chance එක අතහැරියා. එහෙම හිතන්නේ ඇත්ත කතාව තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමාට මේ ආරාධනාව කළේ අවංකව නෙමෙයි. ඒ එළවපු රනිල් වික්‍රමසිංහ බා රටේ අගමැතිවරයා බවට පත් කරන්නේ අපිට තියෙන ආදරයට. අපිට තියෙන ආදරයට නම් රනිල් වික්‍රමසිංහ මේ පත් වුණු සති කිහිපය ඇතුලේ අපි වෙනුවෙන් මොනවද කරේ? कैबिनेट मंडल ओलुगुडी मारु करला राजपक्ष महत्या मे लोकिन असार्थकम राज्य नायक बावट अद इस्कोले इगेन गन्न पुंजी दरुवेक पावदान विरामे ननतुरु ओब नवतात सेत प्रवृत्ति समकेन अमोनिया नाइट्रेट नम रासायनिक द्रव्य नोमति वीम ऐतुलु गटलु रसक हेतुवेन कलुगल कर्मांतयट दडी बलपैमक एल्लवी अति पव जातिक कलुगल निष्पादन संघमय पवसनवा ए कोलंब पवती माध्य हमुवकट एक वेमेन ලංකා පුරාම කලුගල් ව්‍යාපාරයේ හේදෙනවා 1828ක් විතර ව්‍යාපාරිකයෝ මේකෙන් වැඩි කොටසක් ඉන්නේ මධ්‍යම හා සුළු පරිමාණ ව්‍යාපාරිකයෝ ඒගොල්ලෝ ගාව වැඩ කරනවා දැනට ලක්ෂ 3000ක් විතර සේවක ප්‍රමාණයක් ඒගොල්ලෝ ගාව වක්‍රව රැකියා හේදෙනවා ලක්ෂ 6ක් විතර ප්‍රමාණයක් දැන් අද අපිට ගොඩනැගිලා තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි කර්මාන්තය කරගෙන යන්න ඇමෝනියා නයිට්‍රේට් කියන වෙඩිබඩු හම්බෙන්නේ නැහැ මා හිතන්නේ කුෂි කර්මාන්තයට යූරියා ගේනවා වගේම තමයි අපේ කලුගල් කර්මාන්තයේට ඇමෝනියා නැති එක. ඇමෝනියා නැහැ කියන්නේ අපේ නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම ඇන හිටලා තියෙනවා. අපේ කර්මාන්ත වැටිලා තියෙනවා දැන් අද ලංකාවේ. කන්න බෑ අපිට මතක් වෙන අපේ සේවකයාද කොහොමද කන්නේ කියලා. ඒ තරම් තත්ත්වයකට අවිල්ල තියෙන්නේ. අපි කිව්වා දේශපාලනඥයෝ බිත්තියට හිර කරනවා කියලා. දේශපාලනඥයෝ නේ බිත්තියට හිර වෙලා තියෙන. අද අපි බිත්තියට හිර වෙලා තියෙන්නේ. අපිට උස්ප ගන්න විදියක් නෑ. නිින්දක් ගන්නෑ රැට. අපේ අමුදරුව ගෙවල් වල කොහොමද අපි ජීවත් කරන්නේ? අපේ තියෙන සියලුම දේවල් දැන් බැංකුවල කිසිම සහනාධාරයක් බැංකුවකින් ලබා දෙන්නේ නෑ. ආර්ථික තුනක් ඉඳගෙන සියලුම මැෂින් ඔක්කොම අරන් යනවා. ඒ වගේම ඒවට පොලී වැඩි කරලා පුළුවන් විදියට කටයුතු සලස්සා දෙන්න කියන එක තමයි අපි කියන්නේ ඇවිල්ලා. අපි මේ කතා කරන්නේ 100ක 200ක 1000ක 2000ක ප්‍රශ්නයක් නෙමෙයි. ඉදිකිරීම් ශේෂ්ඨය තුල ඉන්න මිලියන ගානක ප්‍රශ්නයක් තමයි මේක ඇවිල්ලා. මේ වෙනුවෙන් විසඳුමක් හැකි ඉක්මනින් ලබා දෙන්න කියන එක අපි ඉල්ලා සිටිනවා. आरक्षक मांडलिक प्रधान जनरल शवेन्द्र सिल्वा महानूरट पेमिन ऐतिहासिक दलदा समिधुन वेंदपुदागेन आशीर्वाद लबागत्ता अनतरु आरक्षक मांडलिक प्रधान मल्वतु अस्किरी महनाहिमिवरुन सह अनुनाहिमिवरुन बेहदगेमटद पेमिनिया वत्मन आरक्षक मांडलिक प्रधानी जनरल शवेन्द्र सिल्वा महता ऐतिहासिक महानूरट पेमिनिया एहिदी जनरल शवेन्द्र सिल्वा महता मल्वतु पार्श्वे महानायक अतिपूज्य तिब्बटवावे श्री सुमंगल महानाहिमियन बेहदक आशीर्वाद लबागत्ता අනුතරව ශවේන්ද්‍ර සිල්වා මහතා පැමිණියේ මල්වතු පාර්ශවයේ අනුනාහිමි වරුන් වන පූජ්‍ය දිඹුල් කුඹුරේ විමල ධම්ම හිමි සහ පූජ්‍ය නියන්ගොඩ ශ්‍රී විජිතසිරි අනුනාහිමියන් බැහැදැකීමටයි. සබ්බී දිනු නිරෝගී භාවයෙන් පත්වේවා මාතලේ. महा संक्रांति बेहद की मिनानुतुरुव जनरल शवेन्द्र सिल्वा महता ऐतिहासिक दलदा समिदुन वेंदपुदागेन आशीर्वाद लबागत्ता
අනුතුරුව අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ජනරත්න මහනාහිමියන් බැහැ දැකීමටද ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැමිණියා. දැන් රටවට අපවත් කිහිපයක් කැටේ. 2022 දෙවන පාසල් වාරයේ ආරම්භ වනවා. ඒ සඳහා පාසල් පිරිසිදු කිරීම සිදු කෙරුණේ මෙලෙසින්. ප්‍රවීණ සංගීතඥයෙකු වන දර්ශන රුවන් දිසානායක මහත්මියට ප්‍රවෘත්ති විශේෂ ඇගයීමකට ලක් කළා. බොහොම ස්තුතියි මේ ඇත්තට මේකට ආවෙත් මේ මේ වෙලාවේ මම මගේ Facebook එකේ දැම්මා. මම ඔයගොල්ලෝගේ ප්‍රවෘත්ති බැලුවා. අනිත් අයට මොන මොනෝ හරි එජෙන්ඩාස් තියෙනවා කියලා මට පේනවා මේ මොකක් හරි වෙන වෙන පක්ෂ වලට සහ ඒගොල්ලන්ගේ වෙන පෞද්ගලික න්‍යාය පත්‍ර 90යි එහෙම වෙන්නේ. නමුත් ඔබ අර ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරනවා කියන්නේ ඔබ ආයතනයේ නිවුස් එක ඒකට මම ගරු කරනවා. ඒ නිසා තමයි ඇත්තටම මට එන්න යුතුය. හොඳයි ස්තුතියි. මහසෙන් නමින් හඳුන්වන දල ඇතා මේ දිනවල සෝමාවතී ජාතික වන උද්‍යානයේ සැරිසරන බව වාර්තා වෙනවා. දල දෙක එකමත එක පිහිටා ඇති මහසෙන් වසර 7කට පසුයි අපට දැක ගන්නට ලැබෙන්නේ. විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන් හොන් මහතා අතර හමුවක් පසුගියදා පැවැත්ුණා. ඒ මෙරට විදේශ කටයුතු අමාත්‍යංශයේදී. ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.